ඉතින් ඔබතුමාගේ විග්‍රහයදී අපිට පැහැදිලි වෙන්නේ යහපාලන කාලය තුළ ණය ප්‍රමාණය දෙගුණ වුණා කියලා. ඉතින් එවකට අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි දැන් ඔබතුමාලාගේ කරමතින් ගිහිල ජනාධිපති වුණේ. ඔබතුමාගේ විග්‍රහයට අනුව අසමත් වෙච්ච පුද්ගලයන්ට තමයි මේ නැවත වතාවක් අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතුමා අසමත් වෙන්නේ එදා සිරිසේන ජනාධිපතිතුමත් එක්ක, එදා යහපාලන කණ්ඩායමත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා. මෙතන අද ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ විශාල මන්ත්‍රීවරු ප්‍රමාණයක් රට ඇතුළේ ඉන්නවා, පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. මේ අමාත්‍ය මණ්ඩලෙත් වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ කණ්ඩායම ඉන්නේ. මෙතනදී මෙතනින් පස්සේ ඔබගෙත් එක්ක ඔබ මගෙන් අහයි, අපේ ප්‍රතිපත්තියට විරුද්ධයි නේද ජාතික සම්පත් විකුණන එක, පෞද්ගලිකකරණය විරුද්ධයි නේද කියලා. ඇත්තටම අපි මේ දීගය කන්නේ අපේ ප්‍රතිපත්ති දෙකක් තියෙන කණ්ඩායම් දෙකක්, ප්‍රතිපත්ති දෙකක් තියෙන පක්ෂ කීපයක්, ප්‍රතිපත්ති ගණනාවක් තියෙන පක්ෂ කීපයක් එකට එකහු වෙලා අපිට යම් යම් කැපකිරීම් කරන්න වෙයි. සමහර කාරණා අපිට සාකච්ඡා කරලා විසඳගන්න වෙයි. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක ශ්‍රීමතාණු හදනකොටම මේ පෞද්ගලිකකරණයට, එහෙම නැත්නම් රජයේ දේපොළ වෙනත් අයට පත් කරන එකට විරුද්ධව තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මෙතුමාගේ නායකත්වයේ තුල විකුණලා තිබිච්ච සමහර ඒවා නැවත වතාවක් රජයට අරගත්ත ආණ්ඩුව. ඒ නිසා මෙතනදී රනිල් වික්‍රමසිංහ මහත්තයා සහ අපේ කණ්ඩායම අතරේ යම්කිසි මත ගැටුම් නිර්මාණය වෙයි, අපි මෙවුවා කළමනාකරණය කරන්න ඉස්සරහට යන්න වෙයි කියන එක තමයි මගේ අදහස්. දැඩි මර්ධනයක් කියන්නේ අපිට ඉතිහාසය අපි දැකලා තියෙනවානේ, මේකේ මර්ධනය කොහොමද උනේ කියලා නේද? 88 89 කොහොමද අපේ රටේ මර්ධනය උනේ කියලා අපි දැකලා තියෙනවා. ඒ නිසා ඒකත් එක්ක ගත්තාම මේක බොහොම සිල්ලර මර්ධනයක්. එහෙමනම් මම එදා ඒක අබද්ද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැට මාස 3යි දවස් 19ක් මාව රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබුණේ කිසිම හේතුවක් නැතුව. අද නීතිපති දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී, නීතිඥ සංගමේ සමහර නිලධාරී, සමහර විනිසුරුවරුත් මේ වග කියන්න ඕන මේ අපරාධකාරයන් අද ගෙනිච්ච හෙට අපදින එළියට දාන. එයාලා කිසිම බයක් හැකක් නැහැ. ඒ කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඕන කෙනෙකුට ගහන්න පුළුවන්, මරන්න පුළුවන්, රාජ්‍ය දේපල විනාශ කරන්න පුළුවන්, පොදු දේපල පනත නැහැ, පුරාවිද්‍යා පනත නැහැ. ඒ පුරාවිද්‍යා පනතෙන් පොදු දේපල පනතෙන් දැම්මම සාමාන්‍යයෙන් හයිකෝට් එකෙන් අප ගන්න ඕන. මේක MCA එකෙන් අපදින යවනවා. ඒ නිසා ඒකට සමහර නිලධාරීත් වග කියන්න ඕන කියන එකයි මගේ අදහස. මේ රටේ 48 නිදහස ලැබිච්ච රටක් නේ. මේ රටේ මිනිස්සුන්ට ඕන කෙනෙකුට පාරේ ඇවිදලා යමේ අයිතිය තියෙනවා. අපි ආණ්ඩු පක්ෂයේ හැටියට ආණ්ඩු නියෝජනය කරපු රාජ්‍යමතිවරයෙක් හැටියට මට සහ මගේ කණ්ඩායමට අරලියගහ මන්දිරේ ඉඳලා සංදේශයක් අරගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට පාරේ යන්න බැරි නම්, ඉවලේ වට කරලා ගහනවා නම්, ඉවලේ ඉතින් ගහපුවම ගහ ගන්නවා. ඉතින් මම කාටවත් ගැහුවේ නැහැ, මට කවුරුත් ගැහුවෙත් නැහැ. හැබැයි අපිත් එක්ක හිට ගිය පිරිසට යම්කිසි පහර දීමක් කියලා තිබුණා. ඒකට ප්‍රතිචාර දක්වලා තිබුණා. එතන මේ සිද්ධිය වෙන්නේ මේ මාසේ 9 වෙනිදා. ඒකයි ජනාධිපතිවරයාව පන්නපෙකයි අතරේ වෙනසක් තියෙනවා. මේක මතක තියාගන්න, සමහර පක්ෂ ඔවුන් මේ ඉතිහාසයේ 48 නිදහස ලැබිච්ච දා ඉඳලා ඔවුන් අරන් තියෙන වැඩිම ඡන්ද සංඛ්‍යාව ඡන්ද 15000යි. හැබැයි ඔවුන් ගිහිල්ලා විශ්වවිද්‍යාලයක දරුවෙකුට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. ඒ දරුවන්ට කරදර කරනවා. ඒ දරුවන්ගේ ඒ ශිෂ්‍ය සංගම් වලට බැඳුණ නැත්නම් දරුවන් නිරුවත් කරනවා, දරුවන්ට ගහනවා, හිරිහැර කරනවා. එහෙම ලොකු ප්‍රශ්න තියෙනවා අපේ රටේ. ඒ වගේම සමහර පක්ෂ 100%ට කඩා වැටිලා විනාශ වෙලා. ඔවුන් අද බලහත්කාරයෙන් චණ්ඩිකමෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා ආණ්ඩුව පනලා බලහත්කාරයෙන් ආණ්ඩුව ගණ්ඩායි යන්නේ ජනවරමක් නැතුව. අපි ආරාධනා කරනවා වටෙන් නෙමේ ජනතාව ඉස්සරහට ඇවිල්ලා ප්‍රසිද්ධියේ ඉන්න ඡන්දෙකට ඇවිල්ලා ඔබ බාර ගන්න. අපි සූදානම් දීලා ඉවත් වෙන්න. හැබැයි ජනතාවපත් කරනවා නම් විතරයි, ජනවරමෙන් විතරයි. චණ්ඩිකමෙන් ගණංකාරකමෙන් පාඩ දාලා එහෙම ආණ්ඩු ගන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ ඉතාමත්ම පැහැදිලිව කියනවා. සංදේශේ මහා ලොකු එකක් නෙමෙයි මේක, සාක්කුවේ දාන ගියේ. හැබැයි සංදේශේ කියන එක මම කියන්නේ ලොකු මහා දැවැන්ත එකක් නෙමෙයි, සාක්කුවේ දානගේ මගේ සාක්කුවේ තිබුණේ. ඒක බාර දෙන්නයි. ඔව් ඔව් ඔව්. අනිවාර්යයෙන්. තව ප්‍රශ්න තියෙනවද?